හරි පටන් ගමු එකනේ දැන් එදා තිබ්බේ මේ දැන් අපි කරා වීමේ සංඛ්‍යා ලිව්වා දහම සංඛ්‍යාම ලිව්වනේ ඒ කියන්නේ මේ වගේ අපි 1.11 ඔන්නෝ තිබ්බොත් උදාහරණයක් වශයෙන් නේ මේක ලිව්වා දැන් මේ තියෙන වීමේ සංඛ්‍යාවනේ 2.5 සංඛ්‍යාවක් ඊළඟට කිව්වා මෙතන මේ අ 2.1 ඊළඟට මෙතන ඊට පස්සේ එනවා 2 පළවෙනි බලය දෙකේ දෙවැනි බලය ඔන්නෝම එනවනේ පාදරික දෙකේ තුන්වැනි බලය දෙකේ පස්සේ තමයි හරි ඔය ටික තමයි එදා තිබ්බේ මේ දැන් අද තියෙන එක අනිත් පැත්ත හරි කියන්නේ මේ පාත් එක ඔලියා ගන්න නැහැ දශමයේ සංඛ්‍යා කියන්නේ 10 පාදේ 6 පාදේ හරි දශමයේ සංඛ්‍යා දෙකේ පාද සංඛ්‍යා ලෙස ලියන්න अरे संख्या चली भी मिला नहीं अरे ये लागन उदाहरण आप यह तो इसे लगाएं एकासी आटा का द मेड मेड इन दहाई पास मेड दहाई पास द मेक अप लिया करने में देखिए पादे रहे कोई लगाने මේ 108 කියන එක දෙකෙන් බෙදන්න. දෙකෙන් බෙදනවා. එතකොට උත්තරේ මොකක්ද 108 දෙකෙන් බෙදුවම 54යි නේ. ඊට පස්සේ මේක ඉස්සරහින්ම ලියනවා ඉතුරු වෙන ගා. 108 දෙකෙන් බෙදුවම 54යි. ඉතුරු වෙන්නේ නැහැ විතරයි ගාන දෙකෙන් බෙදලා 108. ඊළඟට ආයි මේ 54 දෙකෙන් බෙදෙනවා. උත්තරේ කියනකොට එන්නේ 27 එනවා. ඉතුරු නැහැනේ බිඳුවයි. दशमे संख्या मेकली मिथिन पड़ा मिथिन पड़ा उड़े अटी पड़ा बिंदु එකයි බිඳුවයි එකයි බිඳුවයි බිඳු මේක දෙකේ පාද මේ අටින් පාදයන් දෙක කියලා මෙතන පාදේ 10 හරිනේ මේක හරිනේ විරමවත් හරි මේක ලියන උදාහරණ ඒ බාන හරි මෙන්න මෙතන මම දාන්නම් මේක ස්ක්‍රීන් එකේ ඒ අභ්‍යාසය හරි මෙන්න මේක අපි ගමු කීයද 97 ගමුනේ 97 ගන්න හරි 97 බලමු දැන් බෙදලා මේම උත්තරේ ගන්න පුළුවන්ද කියලා නේ හරි 97 මුලින්ම දෙකෙන් බෙදනවා උත්තර කීයද එන්නේ අපිට එනවා 40 48යි නේ හරි ඉතුරු වෙනවා එකක් හරි ආයෙකින් බෙදලා 48 නේ දොඩිනා 24ක් ඉතුරු බිඳුවයි ආයෙකින් බෙදනවා 12ක් එනවා ඉතුරු බිඳුවයි නේ 12යි දෙකෙන් බෙදනවා 6යි ඉතුරු බිඳුවයි ආයෙකින් බෙදනවා 6 3යි ඉතුරු බිඳුවයි 3යි දෙකෙන් බෙදනවා 1යි උත්තරේ ඉතුරු 1යි එක ආයෙකින් බෙදනවා ඉතුරු sorry උත්තරේ බිඳුවයි ඉතුරු 1යි හරි දැන් මෙහෙම යන පුළුවන් උඩරනේ ගියාට පස්සේ උත්තරේ අපිට හම් වෙනවා 97 10 පාදේ කියන්න පුළුවන් 1යි 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 බිඳුවයි 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 1 මේ දෙකේ පාද වෙනවා අන්නේම ලියා ගන්න පුළුවන්
හරි දැන් මේ කරන්නේ ඊළඟ මාත්‍රාව ලියගමු මේ බීමේ සංඛ්‍යා එකතු වීමනේ හරි අනේ මාත්‍රාව ලියගන්න බීමේ සංඛ්‍යා එකතු කිරීම හරි දැන් මෙතනදී අපිට බලන්න ඕනේ මෙහෙම හරි දැන් අපි දන්නවනේ මේ මේ ද්විමේ සංඛ්‍යාවල මේ අපිට දාන්න පුළුවන් සංඛ්‍යා දෙකයි බිංදුවා එකයි විතරයි එතකොට දෙක හැම අවස්ථාවෙම තේ මොකද අපි කරන්නේ සංඛ්‍යා දෙකම නම් දෙක කොහොමද පෙන්වන්න ඕනේ මේක දෙක පෙන්වන්න නැහැ මේ හැමයි හරි දෙක මේ වගේ සාමාන්‍ය විදිහට පහළට බෙදනවා දෙක බෙදීම දෙක කියන්නේ උත්තරේ එකයි ඉතුරු බිංදුවයි ඔව් ඊවස් ආය දෙකෙන් බෙදනවා මේක උත්තරේ බිංදුවයි ඉතුරු එකයි ඉතුරු එකයි ඔව් හරි එතකොට දෙක කියන්නේ දෙක 10 පාදෙන් අපිට ලියන්න පුළුවන් එකයි බිංදුවයි කියන දෙකේ පාද ඊට පස්සේ ගන්නවානේ 3 3වත් කොහොමද එන්නේ කියලා 3ත් මේ වගේම දෙකෙන් බෙදනවා එතකොට උත්තරේ එකයි ඉතුරු එකයි ආයි එක බෙදනවා දෙකෙන් උත්තරේ බිංදුවයි ඉතුරු එකයි එහෙනම් ලියන්න පුළුවන් 3 10 පාදයේ මෙහෙම එකයි 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 දෙකේ පාද හරි ඊට පස්සේ 4ක් පොඩ බලමු හරි 4 ලියන්න මෙහෙම ඒකත් ඒ වගේ දෙකෙන් බෙදුවම දෙකයි ඉතුරු බිංදුවයි ආයි දෙකෙන් බෙදුවට පස්සේ එකයි ඉතුරු බිංදුවයි දැන් මේක ආයි දෙකෙන් බෙදනවා උත්තරේ බිංදුවයි ඉතිරි එකයි දැන් මේක එනවා අපිට මේ පේනවනේ 10 පාදේ ලියන්න පුළුවන් එකයි බිංදුවයි බිංදුව දෙකේ පාද මෙන්න මේ ටික ඕනේ කොහොමද දැන් අපිට මේ මෙන්න මේ ගන්න කලින් මේක හොයා ගන්න කලින් මෙන්න මේ සෙට් එක අරගෙන බලා ගන්න ඕනේ දෙක කියන්නේ එකයි බිංදුව තුන කියන්නේ එකයි එක හතර කියන්නේ එකයි බිංදුවයි බිංදුව පහවොත් එහෙම වෙන්නේ පහවොත් එහෙම 1.1 අන්න ඒවා මේ හදා ගන්න. අර ලියවනේ හරි දැන් බලන්න මේ දැන් උදාහරණයක් ගමු. මේ මෙයක් ගමු හරි. එකයි බිංදුවයි එකයි එකයි එක හරි එකතු කිරීම එකයි එකයි බිංදුවයි එක හරි දැන් මොකද මේක වෙන්නේ දැන් මේක බලන්න මේ එකයි එකයි එන්නේ දෙකනේ දෙක දාන්න බෑනේ මේ පාදර නේ එහෙනම් දෙක කියන්නේ අපි ඉස්සර ලියාගත්තා දෙක කියන්නේ එකයි බිංදුව ඒ එකයි බිංදුවේ මේ බිංදුව මෙතන දානවා මේ ඉතුරු එක අනිත් පැත්තට දාන්න අපි සාමාන්‍යයෙන් කරන්නේ එහෙම සාමාන්‍යයෙන් මෙහෙම ගානකනේ අංක දෙකක් આવුත් එහෙම මේ අංක එක ස්ථානයක් මෙතන දාලා මෙතන අංක ඉස්සරහට දානවා මේකත් ඒ වගේ තමයි හරි දෙක කියන්නේ එකයි බිංදුවනේ මේ දාලා බිංදුව මෙතෙන්ට මේ ඉතුරු එක දානවා ඉස්සර අනිත් පැත්ත දැන් මොකද වෙන්නේ එකයි එකයි බිංදුවයි ඒත් එන්න දෙකයිනේ දෙක කියන්නේ ආයිත් එකයි බිංදුවයි ඒකෙන් දානවා බිංදුව මේ ඉතුරු එක අනිත් පැත්තට දාන දැන් මොකද වෙන්නේ එකයි එකයි එක කියන්නේ තුනනේ තුන ලිව්වේ කොහොමද තුන ලිව්වේ එකයි එක කියලා ඒක මේ අන්තිමට තියෙන එක මෙතන ලියනවා ඉතුරු එක ඉස්සරහට දාගන්න තව දැන් එන්නේ එකයි බිංදුව එක කියන්නේ ආයි දෙකනේ දෙක ලියන්නේ එකයි බිංදුව බිංදුව දැම්මා එක මෙහෙට දැම්මා හරි දැන් උත්තරේ එකයි එක මෙතන අන්තිම අවස්ථාවේ ඔක්කොම දාන්න පුළුවන් හරිද මේ අන්තිම අවස්ථාවේ එකයි එකයි කියන්නේ දෙකයිනේ දෙක කියන්නේ එකයි බිංදුව ඒක කොහොමද දාන්න පුළුවන් හරි ඔර මේක තමයි උත්තරේ දෙකේ පාදේ මේ ටික හරි ලියගන්න පොතේ අපිට බලන්න පුළුවන් මේ අභ්‍යාස ටිකුත් තියෙනවා බලමු මේ හරි මෙතන බලමු මෙන්න මේක
මෙතෙන් g එක එක බලමුනේ g එක 1 1 1 1 1 1 1 1 1 මෙන්න මේ උත්තරය ගන්න තියෙන g එකේ ඒකත් බලමු එතකොට අපිට ලියන්න පුළුවන් 1 1 1 1 1 1 1 1 1 මේ තුනේ එකතු ගන්න හරිනේ අර ඒකට දැන් මෙතන අපිට ගන්න පුළුවන් මේ 1 1 1යි. ඒ කියන්නේ 3යිනේ 3 කියන්නේ 1යි ඒකනේ. එක දැම්මා. අනිත් එක මෙතන දැම්මා. දැන් කීයද? දැන් අපිට 4ක් වෙනවානේ. 1 1 1 1 4ක් වෙනවා. ඒතකොට 4 කියලා ගන්න වෙන්නේ 1 0 0. ඒ කියන්නේ අන්තිමට බිංදුව මෙතන ලියනවා. ඉතුරු වෙනවා 1 බිංදුවක්. ඒ 1 බිංදුවක් කියන්නේ අපි දන්නවා මේ දෙකේ පාදේ නැත්තම් මේ 10 පාදේ 1 බිංදුව කියන්නේ දෙකටනේ. මේ 1 බිංදුව කිව්වේ දෙකට. එහෙනම් මේ අත්පත් වෙන්නේ දෙක. 1 බිංදුවක් එහාට රත්තර ගියා කියන්නේ එහා පැතර යන්නේ දෙකක්. හරි. එතකොට දෙකක් ගියා. ඊළඟට 2 1 1 ආයි 4යි. 4 කියන්නේ 1 බිංදුව බිංදුව. බිංදුව දාන. 1 පිටු වෙනවා. ඒ කියන්නේ දෙකක්නේ. දෙක අනිත් පැතරේ වෙන මෙමෙ යනවා. දැන් එන්නේ 2 1 3යි. 3 කියන්නේ 1යි එකනේ. 1යි 1. मेरा उत्तर पास में महल दान में भाई मैं अंतिम मेडिक उड़ना है महल दान में देखिए महल दान ओमलिया හරිද දැන් මේ දෙක මම තව එකක් දාන්නම් මේක ලියා ගන්න නේ ඊට පස්සේ මෙන්න මේ පොතේ මෙහෙම තියෙන අභ්‍යාසය ඒක මේ ස්ටැම් බොරවන්න තියෙනවා මෙතන බේරවන්නේ ස්ටැම් බොරවන්න තියෙනවා ඒක අපි ගමු මේකේ දෙවෙනි කොටසේ B එක ගමු B කියන්නේ 1 1 බිංදුවයි ඊට පස්සේ ස්ථානක් තියෙනවා ඊට පස්සේ මෙතන 1 1 මෙතන ස්ථානක් තියෙනවා उत्तर बिंदु बिंदु मेतन मे पटांग अनिवार्य पटांगे पटांग बिंदु उत्तर उत्तर बिंदु तीन मेतन अनिवार्य बिंदु मेतन एक उत्तरे बिंदु अनिवार्य मेतन बिंदु बिंदु आवते बिंदु एक अनिवार्यों बिंदु उत्तर बस तले कब्बल मेम
තව එකක් බලමු හරි මම ලියා ගන්න මේ ටික ගමු ඊ ඊ එකාරි එක තියෙන මොකද්ද 1යි හිස්තනක් තියෙනවා ආයි 1යි හිස්තනක් තියෙනවා ඊට පස්සේ 1යි හිස්තනක් 1යි ඊළඟට උත්තරේ 1යි හිස්තනක් 0යි 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 හරි එහෙම තියෙන දැන් මොකද එන්නේ අපිට මෙතන මොකද එන්නේ මෙතෙන් දැන් මුලින්ම ආව මෙතන බිඳුව දිනවන මෙතන මේ බිඳුව තියෙනවා මෙතන එකතුව තියෙන්නේ මෙතන බිඳුවවත් එන්න මොකද බිඳුවවත් එන්න බිඳුව 1යි 1 වෙන්න එපා එහෙනම් මෙතන බිඳුව නෙවෙයි අනිවාර්යයෙන්ම 1 වැටෙන්නේ හරි එතකොට 1යි 1යි 2යි නේ 2 කියන්නේ 1යි බිඳුව දැන්ම බිඳුව මේ ඉතුරු එක ඉස්සරහට අනිත් පැත්තට ගියා එතකොට දැන් මෙතන 2ක් ගියා එතකොට 1යි 1යි 2යි මෙතන එකවත් එන්න මොකද තුනක් වෙනවනේ තුන කියන්නේ 1යි 1 එහෙනම් මෙතන 2 වැටෙනවනේ මම මෙතන බිඳුව නැතිනම් අනිවාර්යෙන් එහෙනම් මේක 1 වෙන්න බෑ බිඳුව වෙන්න එතකොට 1යි 1යි 2යි 2කින් බිඳුව දානවා ගා කණි පැත්තට දානවා එකක් අනේ එයා පැත්තට එකක් ගියා දැන් මෙතන 1 මෙතන 1 එකක් තියෙනවානේ 1යි 1යි 2 වුණොත් තමයි මෙතන බිඳුවක් හැදෙන්නේ නැත්තම් මෙතන තව එකක් આવොත් එහෙම තුනක් වෙනවනේ එහෙනම් මෙතන 1යි බිඳුව 1යි එනවා එතකොට මෙතන බිඳුව අනිවාර්යෙන් වැටෙන්නේ හරිනේ ඊට පස්සේ එනවා අපිට මේන් 1 1 කියන්නේ 2 2 කියන්නේ 1 බිඳුවනේ එකක් එහෙ මේ පැත්ත අනිවාර්යෙන් දාන්න එතකොට දැන් මොකක්ද අපිට මේ පැත්ත එනවා 1 1 1 කියන්නේ 2 නේ නේ 2 කියන්නේ කීයද 2 කියන්නේ 1 බිඳුවනේ එහෙනම් 1 මෙතනට බිඳුවක් ඔන්නම දාගන්න ඕකේ ආ එහෙම දාගන්න හරි එහෙනම් මේ ටික හරිනේ එහෙනම් බලමු මේ ඊළඟට මාතෘකාවක් බලමු අඩු ගිරීම තියෙන්නේ හරි මේ ගාන කොට බල ගන්න ඕනේ හරි ඊළඟ මාතෘකාව දාගමු බීමේ සංඛ්‍යා අඩු ගිරීම මේකේ තර වගේම තමයි මේ මේ හරිද හරි ලියා ගන්න මේ මාතෘකාව දාගන්න හරිනේ හරි එතකොට දිවිමේ සංඛ්‍යා අඩු කිරීම දැන් බලමු මේකෙන් දැන් අපි දන්නවනේ මේ මේ අපි සාමාන්‍ය මේ පාඩේට ගන්න කලින් අපි normal ගමු මෙහෙම සංඛ්‍යාවක් ගමු මෙතන අපි මේ තියෙන්නේ මෙහෙම මේ 10 පාඩේ අපි දුන්න 9000 තියෙනවා gek හරි 9000න් අඩු කරනවා 573ක් කියලා හරි දැන් මේ අවස්ථාවම මම නිකන් කියන්නේ මේ තේරෙන්න හරි දැන් මෙතන මොකද අපි කරන්න ඕනේ දැන් මෙතන බිඳුව තුන අඩු ගන්න බෑනේ මේක ගන්නවා නේ මෙන්න මේකක් ගන්න ඒ කියන්නේ මෙතන 10 එනවනේ එතකොට 10 තුන අඩු කරාම 7යි දැන් මෙතන මේ බිඳුව දිනවා නේ මෙතනක් බිඳුව මෙතනක් බිඳුව මේවා අනිවාර්යයෙන්ම 9 වෙනවනේ මේවා 9 වෙනවනේ එකක් එතන 9න් 7ක් ගියාම 2යි 9න් 5ක් ගියාම මේ 4යි හරි මෙතන 9 දැන් මෙතන 8නේ තියෙන්නේ 8න් බිඳුවක් ගියාම 8යි හරි ඔන්නෝ වෙනවනේ දැන් මේ මේ පාඩේ තේම තමයි මේ පාඩේ එකම දේ තියෙන්නේ වෙනස් වෙන්නේ නැහැ හරිනේ දැන් මෙන්න මේ උදාහරණයක් ගමු 1යි බිඳුවයි බිඳුවයි බිඳුව මේක අඩු කරනවා අපි හිතමු 1යි 1යි 1 ගිය හරි දැන් මෙතන බිඳුව අඩු ගන්න බෑනේ එකක් එන අනිවාර්යයෙන් මේ පැත්තෙන් එකක් ගන්න. ගත්තම අපිට කීයද හම්බෙන්නේ? 2. 2 එන්නේ ඔව් 2 එන්නේ. දැන් මෙතන මේ අපි 10 පාඩේ 10 පාඩේ මේ මුලින්ම ගන්න අවස්ථාවේ 9ක් නෙමෙයි එන්නේ. අපිට 10ක් හම්බෙනවා. මේ මුල්ම අවස්ථාවේ 10ක් හම්බෙනවා. එහෙනම් මේකේ මුල්ම අවස්ථාවේ 2ක් අහුවෙනවා. ඊට පස්සේ මේ බිඳුව දිනවනේ මෙන්න මේ බිඳුව දිනවනේ. ඒවට දාගන්න වෙන්නේ 1යි කියලා. අයිද අපි මෙන්න මේ අවස්ථාවේ මේ මේ පාඩේ 10 පාඩේදී මුලින්ම 10 ගත්තා. මේ මැද තිබ්බ බිඳුව වලට 9 දාගත්තා. 10 9 දිගටම. එහෙනම් මේකේ 2 1. හරි. ඔව දාගන්න. දැන් උත්තරේ මොකක්ද? 2 ඍණ 1 කියන්නේ 1යි. මෙතන 1 බිත් 1 එකක් ගියාම බිඳුවයි. මෙතන ආයෙත් 1 එකක් ගියාම බිඳුවයි. මෙතන කොහොමද බිඳුවයි?
නැ උත්තර වෙන්නේ එකයි එකයි හරි මේ අනිත් අවස්ථාව වල නෑ ලේසි දැන් මෙන්න මේක තමයි අමාරු අවස්ථාව තියෙන්නේ අනිත් සාමාන්‍ය වශයෙන් නිකන් උත්තරේ ගන්න පුළුවන් අඩුවල් ඒව වල නෑ මේක තමයි සාමාන්‍ය පොඩ්ඩක් අමාරු එකට තියෙන්නේ හරි මේ දැන් ලියා ගන්න බෑ මේ උදාහරණ දෙක තොර හරි बिंदु එනම් මේ ළඟම එක දින් ළඟම එක හරි මෙහෙට යන්නේ නැහැ දන්නවනේ මේ ළඟම එක මෙතනනේ තියෙන්නේ අන්න එතන එකක් ගන්නවා මෙහෙ යන්න ඕනේ නැහැ මෙතන තියෙද්දි ඈ දැන් මෙතනින් අපි ගත්තට පස්සේ මෙතෙන්ද වැටෙන්නේ මුලින්ම මුල්ම අවස්ථාව වැටෙන්නේ දෙකයි ඊට පස්සේ අවස්ථාවල මෙතන ඉස්තන් වලට එක වැටෙන මේ දවඩ දෙකරින එක කියන්නේ එකයි එකරින එක කියන්නේ බිඳුවයි දැන් මෙතන තියෙන බිඳුව ඈ දැන් මෙතන මේ ගත්තන එකක් දැන් දැන් මෙතන බිඳුව දී දැන් ආයි බිඳුව වරින එක ගන්න බෑ එහෙනම් මේ පැත්තෙන් අර වගේම ආසන්න මෙයාණ ඉන්නේ මෙයාෙන් ගන්න ඕනේ දැන් මෙයාෙන් ගන්න මුල්ම අවස්ථාව ඒ කියන්නේ මෙතෙන්ට දෙකක් වැටෙන්නේ ඈ එකනේ වැටෙන දෙකක් වැටේ ඒතර දෙක වරින එක ආයි එකයි එහෙනම් මේ අවස්ථාවට එක එක දානවා නේ මුල්ම අවස්ථාව ගත්තට පස්සේ අතරමැදි බිඳුව වලට ඔක්කොම බිඳු බිඳු ගාවට එක වැටෙනවා හරි ඒතර එක වරින එක කියන්නේ බිඳුවයි එක වරින එකයි බිඳුවයි එතනත් බිඳුවයි उत्तर इकाई बिंदु इकाई देखिए बात अरे अरे दम वालों में कि मैं मिच्चर अमारू ने मैं पाड़ मारी मैं बोते दम वालों मिश्राप्या से मैंने मेरे को बालू मैं थी सी ये नहीं करें संख्या दिखाती है इकाई बिंदु आई मूल එකයි එකයි බිඳුවයි බිඳුවයි නැත්තම් එහෙම කරන්න පුළුවන් තමයි මේකේ හේම කරක් තියෙනවා මේක අරව ගන්න පුළුවන් 10 පාද මේකත් 10 පාද නේ මේකත් 10 පාද එහෙම කල් ඉවර වෙලා මේ අඩු කල් ඉවරලා පස්සේ එක අරව ගන්න පුළුවන් දෙකේ පාද එහෙම කරන්න පුළුවන් දැන් මම මේක ලියන්නකො මේක මේ තොර එකයි එකයි බිඳුවයි බිඳුවයි එකයි එක අඩු කිරීම මෙතන එකයි එකයි බිඳුවයි බිඳුව හරි දැන් උත්තරේ මොකක්ද එකරණ බිඳුව කියන්නේ එකයි. එකරණ බිඳුව එකයි. බිඳුවක් අඩු ගන්න බෑනේ. ඉතින් ගත්තා එකක් හරි. එතකොට දෙකක් එනවනේ. දෙකරින එක කියන්නේ එකයි. දැන් මෙතන එක තියෙන්නේ. එකරින එක කියන්නේ බිඳුවයි. දැන් මෙතන බිඳුවක් තියෙන්නේ. දැන් මේක ගත්තා පස්සේ මොකක්ද වෙන්නේ අපි? දෙකක් එන්නේ. නේ. අනේ sorry මෙතන ගන්න ඕනේ නැහැ ගන්න ඕනේ නැහැ මොකද මෙතන මේ පහල අඩු කරන්න මොකුත් නැහැනේ මෙතන මොකුත් සංඛ්‍යාවක් නැහැනේ අඩු කරන්න දෙයක් නැහැනේ එහෙනම් මෙතන නිකම්ම බිඳුවනේ තියෙන්නේ මෙතන බිඳුවයි මෙතන එකනම් මෙතනත් එකයි හරි ඔන්න ඔයනවනේ ඊට පස්සේ මෙතන අපිට දැන් මෙන්න මේ සංඛ්‍යාවෙන් ආය අඩු කරන්න ඕනේ මෙන්න මේ කොටසනේ එකයි එකයි බිඳුව ආය අඩු කරන්න දෙවෙනි පාටනේ ඉස්සලා මේක ගත්තා මේ දෙක ගත්තා ඊට පස්සේ ඒ උත්තරෙන් ආය මේකත් අඩු කරා හරි දැන් මොකක්ද එන්නේ එකරණ බිඳුව කියන්නේ එකයි එකරණ එක කියන්නේ එකයි ආයි සෝරි මෙතන බිඳුවයි මෙතනත් බිඳුවයි අඩු කරාම එකෙන් එකක් ගියා බිඳුවයි මෙතන මොකුත් නැහැ බිඳුවයි මෙතන මොකුත් නැහැ බිඳුවයි මෙතන මොකුත් නැහැ එකයි එහෙනම් උත්තරය අපි හම්බේනවා නේ එකයි බිඳුවයි 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 එකයි දෙකේ පාද මේකත් දෙකේ පාද හරි මේ ඔක්කොම දෙකේ පාද දාගන්න හරි එන්නේම ගන්න තියෙන්නේ
දැන් මේකේ මේ ඊට පස්සේ මේ අභ්‍යාස පොතේ මේ එකක් තියෙනවා මිශ්‍ර අභ්‍යාස මෙදි 1 1යි 1 ඊළඟට 1 1 1 ඊට පස්සේ කේව 4ක් කේව 5ක් 6ක් ඔන්නෝම තියෙනවා යන්නේ කිරි සංඛ්‍යාවට එක එකකින් වැඩි සංඛ්‍යාව වැඩි ඊළඟ සංඛ්‍යාව වෙනම ලියන්න මේ සංඛ්‍යා 6ටම එකක් වැඩි එක ඊට පස්සේ ඊළඟට එන සංඛ්‍යාව ලියන්න ති ඒ සෙට් එකම ලියන්න ඕනේ හරි මම දෙවෙනි එක දරනවා අපි කරන්න ඕනේ අර වගේම ගන්නවා සංඛ්‍යා ටික ලියා ගන්න හරි දැන් අපි සාමාන්‍යයෙන් 10 පාඩේ ගත්තොත් මොකද්ද අපි කරන්නේ 10 පාඩේ අපි හිතමු උදාහරණයක් ගමු 8 කියලා 8න් පස්සේ ඊළඟ සංඛ්‍යාව ගන්න කොහොමද 8 දන 1නේ ඔකනේ කරන්නේ එහෙනම් මේකෙත් එකම දේ තියෙන්නේ 1න් පස්සේ ඊළඟ සංඛ්‍යාව අපි ගන්න කොහොමද දන 1 තව එකක් දාන එකතු ගන්නවා නේ උත්තරය මොකද්ද 1 1 2 2 කියන්නේ මොකද්ද මේ දෙකේ පාදෙන් 1 බින්දු පේනවා ඒක හරි ඊළඟට 1 1 එකතු කරනවා එකක් තව. කිය දෙන්නේ 1 1 කියන්නේ 2. 2 කියන්නේ 1 බින්දුවනේ. ඒකෙන් දානවා බින්දුව. එකක් ඉතුරුයි. ආයෙ මෙතන 1 1 2. 2 කියන්නේ 1 බින්දුව. හරි. මේ දෙවෙනි. ඊට පස්සේ තුන්වෙනි එක 1 1 1. ධන 1. කිය දෙන්නේ 1 1 කියන්නේ 2. 2 කියන්නේ බින්දුව දැම්ම එකක් මෙහෙට දැම්ම. ආයෙ 1 1 2. කියන්නේ බිඳු දැමනේ එකක් මෙහෙට දැම්ම. 1 1 ආයි 2. 2 කියන්නේ 1 බිඳුව. හරිනේ. ඊට පස්සේ ගන්න තව එකක් ගමු. 1 1 1 1. ධන 1. කියදෙන 1 1 කියන්නේ බිඳු මේ 2. 2 කියන්නේ 1 බිඳුවෙන් දානවා බිඳුව එකක් මෙතන දානවා. ආ 1 1 2යි නේ කියන්නේ 1යි බින්දුවෙන් ආයි බින්දුව දානවා එකක් මෙහෙට දානවා ආයි දෙකක් එනවා ආයි බින්දුව ආ එකක් දානවා දැන් 1යි බින්දුව බලන්න වැඩි මහල් ගන්න ඊට පස්සේ තව එකක් ගමු ඊළඟ අවස්ථාව 1 1 1 1 1 කියලා පහක් තියෙනවා ධන 1 ආ 1යි 1යි 2යි ඒ කියන්නේ 1යි බින්දුවයි එකක් ඉතුරුයි අර වගේම නේ බින්දුව දානවා එකක් යනවා බින්දුව දානවා එකක් යනවා බින්දුව දානවා අන්තිමට මෙතෙන්ට එකයි බින්දු වැටෙනවා වෙනවනේ ඊපස්සේ මෙහෙන් ලියනවා අන්තිම එක 1 1 1 1 කිය 6ක් වෙනවනේ 1 1 කියන්නේ 2යි ඒ කියන්නේ 1යි බින්දුවෙන් දානවා බින්දුව එකක් මෙහෙට දානවා දැන් අර වගේ තමයි 1යි බින්දුවයි ආයි 1යි බින්දුවයි ආයි 1යි බින්දුවයි වෙනවා ඔන්න ගන්නදී හරි මේක දාගන්න පොඩ්ඩක් ඉක්මනට දැන් නම් ඊට පස්සේ බලමු මේ මෙඩි ගන්න මේක ප්‍රශ්න නැහැ නේ මේ පාඩම හරිනේ දැන් බලමු ඊළඟ පාඩමට යන්නේ නැන්නේ ඊළඟ පාඩම තුන පාඩම භාග භාග පාඩම දැන් භාග එන ලියා ගමුනේ දැන් භාගවල අපිට ලියන්න පුළුවන් සාමාන්‍යයෙන් මේ භාග තියෙන ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි නේ මොනවද තත්ත්ව භාග මේකට තවනාවක් කියනවා නියම භාග කියලා නේ නියම භාග ඊට පස්සේ තව අනිත් මේ වර්ගය තමයි මේ භාග තොර මේ තත්ත්ව භාග කියන්නේ මොකද තත්ත්ව භාග වල හරය හරය ලොකේ ලවේ කුඩ ඔව් හරි ඊට පස්සේ මේ වගේ විෂම භාග වල හරය අනිවාර්යයෙන්ම කුඩා හෝ සමාන වෙන්නත් පුළුවන් ලවයට වට. කියන්නේ ලවය එක්ක විශාලයි නැත්නම් සමාන. ඔව්. හරි. මේක උඩ ලියා ගන්න. දැන් උදාහරණ ටික උදාගමු මෙහරි. උදාහරණ අපි ලියමු 5 2 2021 න් 5
හතෙන් තුන හතෙන් හතර එහෙම වගේ හරි මේ මේ ටික දැන් මේ අඩු උදාහරණයක් ගමුත් 20න් 20 එතන මේකත් මේ විෂම භාගයක් ඈ මොකද ලවය හරය සමානයි යන්නේ විෂම භාග හත්තා බෙදීම තුන 100 බෙදීම හත 50 බෙදීම 11 වගේ වගේ හරි ඔය දා ගන්න පුළුවන් ඊට පස්සේ මේකෙන් පස්ස ගියා ගන්න මෙහෙම ලියා ගන්න තුල්්‍ය භාග තුල්්‍ය භාග ගන්න එකත් මේ කොහොමද තුල්්‍ය භාග ගන්නෙ හරය සහ ලවය එකම සංඛ්‍යාවකින් හරි එකම පූර්ණ සංඛ්‍යාවකින් කියලා එකම පූර්ණ සංඛ්‍යාවකින් මොකද කරන්නේ ගුණ කරනවා හෝ බෙදෙනවා බලමු උදාහරණයක් මේ उदाहरण संख्या दास අටේ වතුනයි 24 නැත්තම් ඕන ගන්න පුළුවන් කුණිතේ ගන්නක් පුළුවන් නේ දෙකම ඕන ගන්නවා අපි හිතමු 10 10 කියලා නේ එතකොට 16 වරක් 10 160යි 24 වරක් 10 240 එහෙම ගන්න පුළුවන් කැමති එකක් හරි අවුලන්නේ වැඩි ලියා ගන්න පොඩ්ඩක් ඈ මේ දැන් දන්නේවනේ එහෙනම් ඇත්තටම අපු නැහැ හරි ඉක්මන ලියා ගන්න මේ ඊට පස්සේ මිස් සංඛ්‍යාවක් කියන්න ඕනේ මිස් මේ විෂම භාගයක් කළා නේ पूर्ण संख्या මේ හරය මාරු වෙන්නේ හරය හයම තමයි ඒක වෙනස් වෙන්නේ නැහැ හරිනේ බලන්න මේ වගේ 8යි 11යි 7 මොකද වෙන්නේ ගුණිතේ නේද 8 වල 11 කියන්නේ 88 88යි 7යි කියන්නේ එතකොට 95යි දෙනවා ගන්නවා ලියන්නේ ඊට පස්සේ මේකේ අනිත් පැත්ත විෂම භාගයක් තවත් එම කොහොමද ලියන්නේ මිශ්‍ර භාගයක් කරලා නේ මේකේ වැඩි පැත්ත. ඊගන් 35 දැන් මේකම අපි ගමු 35 බෙදීම 6 අපි සාමාන්‍ය මේ බෙදන්න. ඔන්නම සාමාන්‍ය විදිහට බෙදන්න. කී දෙන්නේ දැන් 35ට 6 වා තියෙනවා 5. 6 වරක් 5 30යි. ඉතුරු 5යි නේ. හරි ඒකට උත්තරේ මොකක්ද දෙන්නේ? මේ සම්පූර්ණ 5නේ 5 තමයි උත්තරේ. ඊට පස්සේ බෙදන්නේ අපි 6න්නේ.
ඒක මාරු වෙන්නේ නැහැ. මෙතන 6 එකේ කොහොමත් 6 මාරු වෙන්නේ නැහැ. ඉතුරු සංඛ්‍යාව උඩින් දාන්න. ඉතුරු ගාන 5යි. හරිනේ. මේකත් එහෙම නේද? මේකත් අර වගේ සාමාන්‍ය විදිය මෙතන 95 බෙදීම 11 දීර්ඝ බෙදීම ගන්න. හරි. ඉතර 95ට 11 ඒවා තියෙනවා 8ක් නේ. ඉතර උත්තරේ මොකද 8 11 කියන්නේ? 88යි. අඩුවරාම උත්තරේ 7ක් එනවා. ඉතින් ඉතින් 7ක්. එහෙනම් මේක උත්තරේ මොකද්ද? 8යි. පූර්ණ සංඛ්‍යාව 8යි ඊට පස්සේ 11න් ඉතුරු 7යි. හරි. එහෙනම් මෙන්න මේ ලියන්න පුළුවන් අර වගේම ක්‍රම දෙක ලියා ගන්න පුළුවන්. වෙනවට. වැඩි දා ගන්න බලන්න මේ ටික. හරි. දැන් එහෙනම් බලමු මේ ඊට පස්සේ මේ අගේසයන් කියන සාමාන්‍ය භාගයක් අවුත් නේ. මේක අපිට ගැල්ල තියෙන්නේ 6. उदाहरण එකතුවීම 4න් 3 අඩු කිරීම 3න් 2 මේව නෙන්න නේ හරි දැන් ක්‍රමය මොකද්ද මේ මේව තිබ්බට පස්සේ මේ භාග එකතුවීම අඩු කිරීම තියෙන්නේ හරි දැන් මෙතන අනිවාර්යයෙන් අපිට පොදු හරයක් ගන්න නිකම් උත්තරේ ගන්න බෑ මේව 4යි 3යි 4යි 16යි 16 තුන අඩු කරාම මේ 13 හැම ගන්න බෑ හරි අනිවාර්යෙන් පොදු හරයක් ගන්න පොදු හරය කියන්නේ මොකද්ද පොදු හරය කියන්නේ කුඩා පොදු ගුණාකාරය लवे ඊළඟට අඩු කිරීම මෙතන දැන් 3 තියෙනවා 3 වරක් 4 තමයි 12. එතන 4. හරි. දැන් මේ 12යි 12යි 12යි. දැන් පොදු හරය 12 ආවනේ. හරි. මෙතන 7 තියෙනවා. ධාන 3 වරක් 3 9. අඩු කිරීම 2 වරක් 4 8යි. හරිනේ. ඒ උත්තරේ මොකක්ද එන්නේ? 7යි 9 කියන්නේ 16. 16 න් 8ක් අඩු කරාම 8යි. 12 න් 8යි. දැන් මේ කපන්න පුළුවන් නේ මේක. දුර්ල භාග වෙනවනේ. මෙතන 4 ඒවා 2යි 4 ඒවා 3යි. 3න් 2 යනවා. හරිනේ. දැන් තවයක මේ වගේ. මේ තව උදාහරණයක් ගමු. ඒකෙ මෙන්න මේක ගමු මේදී. අන්තිම එක. 1යි භාගයයි. ධන 2යි 4න් 1යි. අඩු කිරීම 1යි 3න් 2යි. 1යි ආගයයි 1යි 4න් 1යි 1යි 3න් 2යි ඔහරි දැන් මොකක්ද වෙන්නේ මේක අර වගේම හරව ගන්න ඕනේ මුලින්ම හරවන්න ඕනේ මිස්ටර් භාග මිෂන් භාග නයි එතන මොකක්ද වෙන්නේ දෙවරක් එක 2යි 2යි 1යි 3යි 2න් 3යි මෙතන දෙවරක් 4 8යි 8යි 1යි 9 4න් 9 අඩු කිරීම 3 වරක් 3යි 3යි 2යි 5යි හරිනේ දැන් 2යි 4යි 3යි මේකෙත් මොකද පොදු හරය මේ චක්‍ර තුනේම තියෙන කුඩාම සංඛ්‍යාව 12 තමයි නේ 12යි එහෙනම් මේක අපි ගන්න පුළුවන් දෙවරක් නම් කීයද දෙවරක් 6 12යි එහෙනම් මේකත් 6 4 වරක් නම් 3 එහෙනම් මෙතනත් 3 අඩු කිරීම මෙතන 3 වරක් නම් 4 එහෙනම් මෙතනත් 4 හරි එහෙනම් දැන් පේනවනේ 12යි 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 දොළහයි පොදු හරය මෙතන එන මොකදින් 3 වරක් 6 18 මෙතන 9 වරක් 3 27 අඩු වීම 5 වරක් 4 20යි උත්තරේ මොකක්ද දෙන 18යි 27යි 45යි 45 අඩු කරාම 20ක් 25යි නේ 25 වැඩිවීම 12 හරි දැන් මේ තියෙන විෂම භාගයන්නේ මේක ලියන්න පුළුවන් ඕනනම් මිශ්‍ර භාගයක් කළා නේ ඒ කියන්නේ 25 12 කීයක් තියෙනවද
විසිපාට දොළයව දෙකයි ඉතුරු වෙන කි ඉතුරු එකයි වෙනවා විසිපාට දොළහේව එකයි ඉතුරු දෙකයි සෝරි දෙකයි ඉතුරු එකයි වෙනවානේ හරි මේක දාගන්න නැහැ මේක ලියුවානේ නැහැ මම නම් බලමු මේ මේ පරස්පරය වෙන එකනේ අපි ගන්න පරස්පරය ගන්න පරස්පරය කටේ තිබ්බේ ඊට පස්සේ භාග බෙදීමක් තිබ්බනේ පරස්පරය වල බල දැන් පරස්පරය අහුවොත් එමේවනේ ඉස්සලා අපි ගන්න පුළුවන් තුනෙන් එකනේ මේව තියෙනවා අභ්‍යාසය संख्या පහෙන් එකනේ ඊට පස්සේ තියෙනවා මෙහෙම 2 5 3 9 10 මුලින්ම එක ලියා ගන්න විෂම භාගයක් කළා මේක විෂම භාගය මොකද්ද 5 2 10 10 3 13 13 බෙදීම 5 හරි දැන් මේක ගන්න පුළුවන් පරස්පරය 13 5 එනවා ඒක අවුලක් නෑ ඒක ලියා ගන්න පොඩ්ඩක් හරි ඊට පස්සේ අපිට මේක ඕන වෙන්නේ බෙදීමේදී. මේ දිනේ බෙදීම මේ ගන්න ටිකක් තියෙනවා. බෙදීනේ. 7 6 බෙදීම 3. හරි. පළවෙනි එක. ඒ කියන්නේ බෙදීම 3 කියන්නේ මෙතන 3 බෙදීම එකනේ තියෙන්නේ. හරි. මේක සමානයි. ඒතකොට 7 6 වෙනස් වෙන්නේ නැහැ. බෙදීම වෙනස් වෙනවා මෙහෙම. ಗುಣ කිරීම පරස්පරයි. මොගලින් පරස්පරය කියන්නේ මෙතන පරස්පරය අපිට ගන්න පුළුවන් 3 1 කියලා නේ 3 1 හරි ඒකට උත්තරේ මොකක්ද දෙන්නේ දැන් මෙතන කපන්න පුළුවන් 2ට 3ට 2 ඒවා 1 sorry 3ට 3 ඒවා 1යි මෙතන 6ට 3 ඒවා 2යි උත්තරේ මොකක්ද දෙවරක් එක 2යි එක්වරක් 7 7යි අදෙන් 2 කියලා ඊට පස්සේ තව එකක් බලමු परस्पर परस्पर नवे तुण මෙතන 4 7 1යි 28 7 ඒවා 4යි එහෙනම් දැන් උත්තරේ මොකද 3 වරක් 1 3යි 4 එක 4යි නේ 4 එකෙන් 3යි වෙනවන්නේ හරි දැන් එනම් බලමු ඊළඟ මාතෘකාව මේ දැන් අපි ගන්න ඕනේ අල්නෑන්න සහිත ප්‍රකාශ සහිත ප්‍රකාශන සුළු කිරීම හයි ප්‍රකාශන ලියන්නදී දැන් සාමාන්‍ය අපි අල්ලයට ගන්න මොකද දැන් අපි කියන්නේ මේ මේව සාමාන්‍යයෙන් කියන්නේ මේ රුපියල් 100න් එහෙමනේ රුපියල් 100 නෙමෙයි වේදමු ආ ග්‍රෑම් 100න් භාගයක් කියලා මොකිනානේ ග්‍රෑම් 50 ආ එතකොට අහුව කියනවා තර මේ අල්ලයන්නේ වෙන්නේ මොකක්ද අල්ලන්නේ කියන එක වෙන්නේ ගුණිතේ නේ ගුණකිරීම ඔව් ඒක තමයි වෙන්නේ දැන් බලමු දැන් උදාහරණයක් මේ මේ දැන් මේකත් එකනේ ග්‍රෑම් 100න් අල්ලන්නේ කියන්නේ ගුණකිරීම භාගය එතකොට මෙතන 2ට 2 ඒවා 1යි 100ට 2 ඒවා 50යි 1වර 50 50යි ග්‍රෑම් 50යි ඒවට පුළුවන් හරි දැන් ඒ වගේ තව බලමු මේ දැන් මේ අභ්‍යාසය තේම තියනවා හරි මෙදී
කිලෝ මේ මල කිලෝමීටරෙන් 8 එකක් යන මීටර කීයද කිලෝමීටරෙන් 8 එකක් හරි ඒ කියන්නේ දැන් කිලෝමීටරක් කියන්නේ මීටර නම් 1000යි මීටර 1000න් 8 එකක් හරිනේ ඒ කියන්නේ 1000 ලිව්වා ගුණ කරා 8 න් 1 මොකද දැන් මෙතන කැපෙනවානේ 8 8 1යි 10ට 8 8 න් බදුව 1000 125යි නැ උත්තර 125 මීටර තව එකක් බලමු වැඩි මේ තුන්වෙනි එක ඉඩමකින් 5න් 3ක් ඇති අයකු ඉන්න තුන එකක් තම දුවර තුන් ඉඩ දුවර ලැබුණ කොටස මුල ඉඩෙන් කවර් භාගයක්ද කියලා අහනනේ 5න් 3ක් තියෙනවා ඒ 5න් 3ෙන් දෙනවා තුන එකක් එහෙමනේ කියන්නේ තුන්වෙනි ගානේ කියන්නේ 5න් 3 එක ඉඩමක් තියෙනවා ඒ 5න් 3 ඉඩමෙන් දෙනවා තුන එකක් දුවර ඒ අලයන් මෙතන තියෙන අලයන් කියන්නේ මොකක්ද ඒ කියන්නේ මෙතන තියෙන්නේ ගුණිතයක් නේ 5න් 3 ගුණ කිරීම 3න් 1 හරි තව මොකක්ද එන්නේ මෙහෙම කැපෙනවනේ උත්තරය අපිනවා 5න් 1 කියලා නේ 5න් 1 හරි තව එකක් බලමු මේකම අන්තිම ගානත් එක පොඩ්ඩක් බලමු එදින්නේ නිවාගේ වාසික ආදායම රුපියල් 48000ක් වේ ඔහුගේ මුදලින් රටෙන් එකක් ගමන් වේදම වේදම් කරනවා නේ ගමන් වලට හරි දැන් ආනේ මුදල කීයද කියලා ඉතින් 40000 දෙනවා 40000ෙන් 8 එකක් තමයි ගන්න ඕනේ ඒ තමයි ගමන් වේදම මේ අර වගේ තමයි හරි එකම දේ දින්නේ 40000ෙන් 8 එකක් 40000ෙන් 8 එකක් නේ ඉතින් ඔන්ලයින් ගේන අපි දැනවලු ගුණ කිරීම නේ ගුණ කිරීම 8 එකක් මෙතන මොකක්ද දෙන්නේ 8 8 ඒවා එකයි මෙතන 40 දෙන 8 ඒවා පහක් එහෙනම් 40000ට එනවා 8 ඒවා 5000 8 මුදල් 5000ක් එනවනේ උත්තරේ මොකක්ද දෙන්නේ රුපියල් එතකොට 5000යි එන ආරනේ දැන් බලමු ඊට පස්සේ මේ ඊළඟට තියෙන මොකද්ද හරි දැන් මේ බලන්න මේ හරි එතකොට අපිට දැන් තියෙනවා මේ බොඩ්මස් කියන එක නේ මම දැන් හිතන්නේ කරලා තියෙනවා මේ ඉස්කෝලේ හැම දන්නවනේ දැන් සාමාන්‍යයෙන් භාගවල ගණන් වල තියත් ඔව් මේ භාග කරන කරනකොට මේ යම් කිසි අනුපිළිවෙලක් තියෙනවා ඒක තමයි බොඩ්මස් කියන්නේ ඒක වුණා ලියාගම මේ මේ භාග සුළු කිරීමේ අනුපිළිවෙල භාග සුළු කිරීමේ අනුපිළිවෙල නේ හරි. එතකොට දැන් මේක කරන්න අපි මුලින්ම මේ ඉංග්‍රීසි වලින් ගත්තොත් මෙහෙමනේ BOD MS කියලා කියන්නේ බොඩ්මස් කියලානේ. ඒක සිංහලෙන් ගත්තොත් මොකද්ද මේ තියෙන්නේ වරහන්. වරහන්. මේ තියෙන්නේ මොකද්ද O කියන්නේ අපි කරන් අල්ලා යන්නේ කියන එකනේ. අල්ලා යන්නේ කියන එක. D කියන්නේ වෙදීම්. වෙදීම්. M කියන්නේ ගුණ කිරීම. A කියන්නේ එකතු කිරීම. හරිනේ. S කියන්නේ අඩු කිරීම. හරි එතන මේ තියෙන 1 බෙගු ඒ ආ කියලා තියෙන මෙන්න මේ තමයි මේ පිළිවෙල හරි දැන් සාමාන්‍යයෙන් භාගයක් આવොත් මුලින්ම අපි කරන්න ඕනේ මේ වරහන සුළු ගන්න එක ඊට පස්සේ යනවා අල් නැන්ද ඊට පස්සේ බෙදීම ඕම යන ඔන්නෝම ගන්න මේ එන් ඕන් සෙට් එකම හරි හරි මේක දාගන්න මේක දාගන්න ලියගන්න හරිනේ දැන් බලමු උදාහරණයක් මේක තරම් හරි මේකත් අපි යමු මේ මෙතන අභ්‍යාසය බලමු මෙදි මෙන්න මේක මෙදි දැන් මෙතන අපි ගමු මේකේ මේ පහක පස්සෙනේක 3 4න් 3 බෙදීම වරහණක් දාලා 2යි භාගයයි දාන 3යි 4න් 1යි ඒ උදාහරණයක් අමු අර 3යි 4න් 3යි බෙදීම වරහණක් තියෙනවා 2යි භාගයයි ධන
තුනයි හතරෙන් එකයි හරි මේ උදාහරණයක් ගන්න දැන් බලන්න මෙතන ඉස්සෙල්ලාම තියෙන්නේ මේ මේ අපිට හම්බ වෙන බෙදීමක් තියෙනවා වරණක් තියෙනවා එතන මුලින්ම කරන්නේ වර අරනේ මේකට යන්නේ ඊට කලින් මේ දැන් මෙතන මේ තියෙන ඔක්කොම මිශ්‍ර භාගනේ මේ ඔක්කොම ලියා ගන්න මේ මේ විෂම භාග කළා මේ ටික ඔක්කොම ඉස්සරම ලියා ගන්න විෂම භාග වලින් හරි දැන් උත්තරේ මොකද 4 3 12 නේ 12 3යි 15යි පහළව බෙදීම 4 බෙදීම ආහාරදාල මෙතන මොකක්ද දෙන්නේ දෙවරක් දෙක 4යි 4යි 1යි 5යි 5 බෙදීම 2 දැන් මෙතන 3 වරක් 4 12යි 12 1යි 13යි හරි ඒක හරි දැන් යන්න ඕන වරහණ දැන් වරහණේ මොකක්ද තියෙන්නේ එකතු වීමක් තියෙන්නේ ඒ කියන්නේ අනිවාර්යෙන් පොදු වරය ගන්න ඕන 2 4 පොදු වරය කියන්නේ 4 නේ හරි මෙතන මොකක්ද දෙන්නේ මෙතන බෙදීම මෙතන අපිට ගන්න වෙනවා දැන් මේ හතර අවුලක් නැහැ මෙතන ගන්න වෙනවා දෙවරක් දෙක ගන්න වෙනවා මෙතන පස්සාර දෙක ගන්න වෙනවා දාන්න මෙතන 4ෙන් 13 දේවා දැන් මොකක්ද දෙන්නේ 15 බෙදීම 4 බෙදී මෙතන මොකක්ද දෙන්නේ දැන් පොදු හරය 4 හරි පස්සාර දෙක 10යි 10යි 13යි 23යි ඔන්නව ලියුවා දැන් මේ මොකද්ද බෙදීමක් තියෙන බෙදීම කියන්නේ මොකද්ද ගුණකිරීම පරස්පරේ එනම් 15 බෙදීම 4 ගුණකිරීම පරස්පරේ 23 බෙදීම 4 දැන් මොකද්ද කැපෙනවනේ මේක මේක කැපෙනවා 4 4 කැපෙනවනේ එන අන්තිම උත්තරේ 15 බෙදීම 23යි හරි හරි දාගන්න තවයක් බලමුනේ දැන් ඊළඟ උදාහරණයක් අමු මේ අභ්‍යාසෙම මේ මෙහෙම එකක් හරි එහෙනම් මේක බලමු 7 වෙනි ගාන මේදී 2යි 3 වෙනි ගානේ ගාන බලමු හරි දෙකයි තුනෙන් දෙකයි ඊට පස්සේ ගුණ කිරීම වරණක් තියෙනවා 1යි 4 1යි අඩු කිරීම 12 1යි බෙදීම 2යි 3 1යි හරි හරි දැන් මොකද වෙන්නේ දැන් බලන්න මේ තුන් වරක් දෙක මෙතන හරවන්න බෑනේ මුලින්ම තුන් වර දෙක 6යි 6යි 2යි 8යි 8 බෙදීම 3යි මෙතන 4යි 4 1යි 5යි නේ 4ෙන් 5යි මෙතන 12ෙන් 1යි බෙදීම මෙතන දෙවරක් 3 6යි 6 1යි 7යි 3ෙන් 7 5යි ඕම ලියාගත්ත ඔක්කොම මිශ්‍ර භාග ඔක්කොම ලියුවා විෂම භාග කළා හරි දැන් මේක දැන් මේක අපිට ගන්න ඕනේ මෙතන ගුණකිරීමක් තියෙනවා වරහණක් තියෙනවා බෙදීමක් තියෙනවා මුලින්ම එන වරහණේ අනිවාර්යෙන් මුලින් එන්න ඕන එහෙනම් මෙතනින් පටන් ගන්න වරහණ වරහණේ මෙතන අඩු කිරීමක් තියෙන්නේ අඩු කිරීමක් කියන්නේ පොදු වරය ගන්න බෑනේ 4 12 පොදු වරයක් තෙන්නේ 12 නේ එහෙනම් 4 වරක් 3 මෙතනත් 3යි 12 එකයි හරි හරි බෙදීම 3ෙන් 7 හරි ඊට පස්සේ මොකද ගන්න වෙන්නේ අපි දැන් මෙතන 3ෙන් 8 තියෙනවා මෙතන පොදු හරය 12 අවිල්ලා පස්සල තුන 15යි 15 වරේන එක කියන්නේ 14යි බෙදීම 3ෙන් 7යි හරි දැන් මොකද අපිට එන්නේ දැන් අපිට ගන්න වෙනවා මේ බෙදීමද ගුණ කිරීමද කියලා නේ එතකොට අපිට BOD MS නේ අත වරහන අල්ලන්නට බෙදීම බෙදීම ගන්න නම් මුලින් නේ බෙදීම එතකොට මෙතන බෙදීම කියන්නේ මොකද්ද ගුණ කිරීම පරස්පරය 7ෙන් 3 හරි දැන් මොකද කරන්නේ දැන් අපි මේ කපන්න පුළුවන් නේ කැපෙනවා නේද මේ 4 8 1යි 14 8 2යි 12 3 3 ඒවා 1යි 12 3 ඒවා 4යි ඊට පස්සේ 4 4 ඒවා 1යි 8 4 ඒවා 2යි අන්තිම උත්තරේ දෙවරක් දෙක 4යි බෙදීම 3 වර එක 3යි මේ දෙක විෂම භාගයන්න මේක ලියන්න පුළුවන් අපිට 1යි 3 1යි මිස්ටර් භාගයක් කළා මිස් සංඛ්‍යාවක් කළා හරිනේ හරි මේක ලියා ගන්න
හරි ඊට පස්සේ දැන් බලමු මේ දැන් යන් ඒක අර දැන් මේ සාමාන්‍ය භාගනේ මේ නිකන් ලියලා තිනවනේ දැන් ඊට පස්සේ තියෙනවා මේ පොඩි වගන්ති ටිකක් තියෙනවා වගන්ති වලට පස්සේ අපි කොහොමද ලියන්නේ අන්නේ කරටිය බලමු උදාහරණ ටිකක් ඊට වගන්ති කාවට පස්සේ මෙතන එන්න මේක ගමු ඉස්සලා මුලින්මනේ තුන්වෙනි ගානේ මේ පාඩමේ ඒ අභ්‍යාසය තුන්වෙනි ගානේ මේ මේදී තුනනේ ඉතින් අපිට පුද්ගලික තම ආදායමෙන් හතරෙන් එකක් ආහාර සඳහා සහ භාගයක් ව්‍යාපාර සඳහා නේ අනෙක් කොටස ඉදිරි කිරීමට නේ හරි දැන් මේව දිනා තම ආදායමෙන් මුලින්ම භාගයක් හතරෙන් එකක් ගන්නවා ආහාර ඊට පස්සේ භාගයක් ගන්නවා ව්‍යාපාර ඊට පස්සේ ඉදිරිය ඉදිරි කොටස තමයි ඉතුරු කරන්නේ නේ ඉදිරි කොටස අනෙක් කොටස කියන්නේ ඉතුරු කොටස නේ ඒක තමයි ගන්න ඉදිරියට හරි දැන් අපෙන් ඒ ආදායම අහනවා කොහොමද ගන්න මේ තුන්වෙනි ගානයි එතකොට මේකේ මුලින්ම අපිට ගන්න පුළුවන් ආහාර ආහාර වලට ගන්නවා හතරෙන් එකක් නේ එහෙමනි කියන්නේ ආහාර වලට හතරෙන් එකයි භාගය ගන්න ව්‍යාපාර ව්‍යාපාර වලට ගන්න භාගය ඊට පස්සේ ඉතිරිය ඉතිරිය ගන්නවා ඉතුරු මොලේනේ දැන් අපෙන් ආරයන ඉතිරි ආන්නේ දැන් උත්තර ගන්න කොහොමද උඩ උත්තර ගන්න වෙන්නේ අපිට දැන් මෙහෙමනේ යා සම්පූර්ණ මුලින්ම යා ගන්නවනේ ආදායමක් තියෙනවනේ ආදායම අපි ගන්නවා එකයි කියලා යාගේ සම්පූර්ණ ආදායම ගන්නවා එකයි කියලා ඒක සම්පූර්ණ ආදායමක් තියෙන. මේ ආදායමෙන් අඩු වෙන්න ඕන කීයක්ද මුලින් අඩු වෙනවා ආහාර වලට හතර එකක් අඩු වෙනවා ඊට පස්සේ අඩු වෙනවා භාය කඩු වෙනවා ව්‍යාපාරම ඊට පස්සේ තමයි ඊතුරු අපිට හම්බේ සම්පූර්ණ මේ ආදායම කියන එකෙන් අඩු වෙන ආහාර වලටයි ව්‍යාපාර වලට හරිනේ දැන් උත්තරේ ගන්න කොහොමද තවද මෙතනත් මේ එක කියන්නේ එක බෙදීම එකනේ ඒකනේ එක කියන්නේ දැන් එහෙනම් මේ පොදු හරය ගන්න ඕනේ 1 4 2 පොදු හරය දෙන්නේ මොකද 4නේ එහෙනම් මෙතන එක් වරක් 4 වෙන්න ඕනේ මෙතන කොහොමද 4 තියෙන අවුලක් නැහැ නේ මෙතන 2 දෙවරක් දෙක වෙන්න ඕනේ ඒක හතර වෙයි. දැන් මොකක්ද දැන් දැන් හතර තමයි පොදු හරය. මෙතන හතර අඩු කිරීම එක මෙතන අඩු කිරීම දෙක. ඒතර හතරෙන් තුනක් අඩු කරාම එකයි නේ. එහෙනම් ඉතිරි ආදායම වෙන්නේ හතරෙන් එකයි. ඉතුරු වලට ගන්න වෙන්නේ හතරෙන් එකයි. මුළු ආදායම වෙන්නේ. ඊට පස්සේ හරි. දැන් බලමු 7 වෙනි ගානේ මේක ලියා ගන්න. මේ 7 වෙනි ගා. පියකු තම අන්නේ මේ තියනේ. පියකු තම කියලා දින 7 වෙනි ගාන. ඒක බලමු. පියකු තම පුතාට පේනවනේ මේ. ඉඳමෙන් භාගයක්ද? ඊවස දිනේ ඩිඩමෙන් 3 එකක් දුන්නේ පුතාල භාගයේ දිනේට 3 එකයි හරි පුතා තම පොටසින් 5 එකක් දියණියට 5 එකක්ද දියණිය තම කොටසෙන් 5න් දෙකක්ද පුණ්‍යායතනයකට පූජා කරේ පරිත්‍යාග කළේ කල හරි පුණ්‍යායතනයේ රත මුළු ආදායමෙන් මුළු ඉඩමෙන් sorry හරි අඩක ගොඩනැගිල්ලක් ඉදිරියට තීරණය කළේ ගොඩනැගිල්ල ඉදිරියට මුළු ඉඩම් කොටස මුළු ඉඩම් කොටසෙන් කොපමණ ප්‍රමාණයක්ද කියලා නේ හරි ලියන්න ඔබ මේ බල මොකක්ද එන්නේ කියලා දැන් මුලින්ම අපිට ගන්න වෙන්නේ එතකොට මේකේ මේවනේ අපිට ඉස්සෙල්ලා හොයා ගන්න ඕනේ දැන් මේගොල්ලෝ කියන්නේ මෙහෙමනේ ඉස්සලම පුණ්‍යාදයට දෙනවානේ මුලින්ම පුතා තමයි දෙන්නේ ඊට පස්සේ දෙන්නේ දියණියනේ දැන් ඉස්සලා අපි ගමු මේව ගමු පුතා රද කොටස ගමු තම පුතාට ලැබුණු කොටස කීයද මුළු විඩට මුද්ද මුළු විඩමෙන් භාගයයිනේ භාගයක් කියලා කියනවා ඊට පස්සේ ආගන්න පුළුවන් දියණිය රද කොටස
යාල් මේ ගත්ත කොටස ලැබිච්ච කොටස තුනේ එකයි නේ තුනේ එක කම්බේ ඊට පස්සේ මොකද්ද කියන්නේ දියනිය තම කොටසේ නෑ සෝරි පුතා තම කොටසෙන් පහේ එකක් දෙනවා පුතා එහා ලියන්න පුළුවන් පුතා පරිත්‍යාග කළ කොටස නේ පරිත්‍යාග කළ කොටස කීයද භාගයක් තියෙනවා පුතාට තියෙන භාගෙ පුතා භාගයෙන් දෙනවා මේ අල්ලගෙන දැන් එනවා පේනවනේ භාගයෙන් පහ එකක් දෙනවා පුණ්‍යයට මේ ඒ කියන්නේ දැන් මෙතන භාගය අල්ලන්නේ කියන්නේ මොකද ගුණ කිරීමනේ පහෙන් එක එතකොට 10න් 1 ඊට පස්සේ ගන්න වෙනවා මේ මොකද්ද මේක මාරනවා දියනියට නේ දියනිය පරිත්‍යාග කළ කොටස නේ කළ කොටස හරි දියනිය කොහොමද යාට හම්බුනේ 3 එකයි නේ 3 එකෙන් ලැබිලා තියෙනවා කියද පහෙන් දෙකක් හම්බෙලා ඒ කියන්නේ මොකක්ද එන්නේ ගුණ කිරීම මෙතන පහෙන් දෙකයි ඒ කියන්නේ 15ෙන් ගත්තොත් 5ෙන් දෙකක් ලැබිලා තියෙනවා නේ දියනිය මෙයා දුන්නේ මුළු විතරෙන් 10න් 1යි පුතා දුන්නේ මේ දිනිය දුන්නේ මුළු විතරෙන් 15න් 2යි දැන් මොකද උත්තරය අහන්න අන්තිම ගොඩනැගිල්ල ඉදිරිගිරීමට ඉදිරිගෙන ඉඩම් කොටස මුළු විතරෙන් කොප්මන භාගයක්ද කොප්මනද කියලා අහන්නේ නේ ඒ කියන්නේ මෙයා දෙනවා 10 1ක් මෙයා දෙනවා 15න් 2ක් එහෙනම් දැන් අපෙන් අහන්නේ මුළු එකතුවනේ එකතු කියන්නේ මේ මේ දෙකම එකතු කරනවා නේ ඒ කියන්නේ මුළු එකතුව නැත්නම් මුළු ප්‍රමාණය කියන 10 1යි 15න් 2යි කියලා ගන්න ඕනේ. එතන මෙතන අපිට ගන්න පුළුවන් පොදු හරය ගන්න වෙන්නේ 10යි 15 පොදු හරය 30 එන්න. එතකොට මෙතන 10 නම් 10 වරක් 3. ඊපස් මෙතන 15 වරක් නම් 2. තේරවන්නේ? ඉතින් උත්තරේ. 30 පොදු හරය එනවා හරි. කරායි. 2 වරක් 2 4යි. ඔන්න 30න් 7ක් තමයි ඉන්නේ පෙරාරි. එහෙනම් මුළු විදිහෙන් 30න් 7ක් තමයි ගිහිල්ලා තියෙන්නේ මේ මේ පුණ්‍යාතරේ ගොඩනැගිලි ඉදි කරා. හරිනේ. මෙන්න මේ වගේ උත්තරේ ගන්න ඕනේ. පේනවද? පොඩ්ඩක් අධිකයි මේක. පොඩ්ඩක් ඉතලා ගන්න ඕනේ මොකද්ද කරන්නේ කියලා මෙතන.